ඒ බොවන් මොද හිස්ට්‍රි ක්ලාස් YouTube channel එකේ හසින් පෙරේරා කතා කරන්නේ. ඉතින් ඔයගලද මේ අපිත් එක්ක එකතුලා ඉන්නේ අපේ channel එකේ දෙවනි වීඩියෝ එකත් එක්ක. අද මම channel එකේ කතා කරන්න යන්නේ තවත් එක් වැදගත් මාතෘකාවක් අප සාමාන්‍ය පෙළ ශිෂ්‍යවන්ට වැදගත් වන. ඒ යටතේ අද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් තියෙන්නේ 2019 වසරේ ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් අප සාමාන්‍ය පෙළ ඉතිහාසයේ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යවන්ට ඉදිරිපත් කරපු प्रश्न पत्र देवन कोटसे पलवनी प्रश्न अद्धा देवनी प्रश्न सीट अटवन नमवनी प्रश्न दाकन पीली मम पल वीडियो वेल दाल नम तेरिपियाम पलवनी प्रश्न इट खाली तम चल सब्सक्राइब कर मंट सब्सक्राइब कर ला नोटिफिकेशन फोन गिन्न ग ඉතින් පළවෙනි ප්‍රශ්නේ වෙන papers වල වගේම මේ paper එකේ තියෙන සිටියම් අධ්‍යයනය සිටියම් අධ්‍යයනයේ ලංකා සිටියමක් සහ ලෝක සිටියමක් තියෙනවා ලකුණු 18ක ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා මේ ප්‍රශ්නෙට ඉතින් 5 8 8 දක්වා ඇති ඓතිහාසික ස්ථාන සියල්ලම සපයා ඇති ශ්‍රී ලංකා සිටියමේද 2 8 8 දක්වා ඇති ඓතිහාසික ස්ථාන සියල්ලම ලෝක සිටියමේද ලකුණු කරන්න කියලා කියලා තියෙනවා ඉතින් මුලින්ම අපි යමු ලංකා සිටියමට ලංකා සිටියමේ ස්ථාන 12ක් ලකුණු කරන්න තියෙනවා මුලින්ම ඔයගලන්ට පේනවා තබ්බෝව වැව තමයි ලකුණු කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ථානේ තමයි තබ්බෝව වැව තියෙන්නේ මේ තබ්බෝව වැවත් එක්කම පිටලා තියෙන ගංගාව තමයි මීයෝය ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක මං කළේ ගංගා වරායන් සහ වෙළඳ නගර කියන වීඩියෝ එක ඉතින් ඒ වීඩියෝ එකේ මං සඳහන් කරලා තියෙනවා එක් තැනක ඔයගලන් මේ ස්ථාන කියන මේ ගංගා වෙළඳ වරායන් නගර මේවා වෙළඳ නගර අනිවාර්යයෙන්ම මතක තියාගන්න පුළුවන් කෙනෙක්ද ඒ කියනට මේ ස්ථාන ලකුණු කිරීම ඉතාමත් පහසු කාර්යයක් මොකද ගංගාවක් වෙළඳ නගරයක් එමන්දම් වරාය කාශිතව තමයි උගලොන්ට ලකුණු කරන්න දෙන ගොඩක් ස්ථාන ලකුණු කරන්න වෙන්නේ ඉතින් තබ්බෝ වැව මෙතන තියෙන තබ්බෝ වැව පිහිටලා තියෙන්නේ මීයෝයට සමීපව මේවත් එකම පිටලා තියෙන බව ඉතින් තබ්බෝ වැව එතන තියෙනවා දෙවෙනියට හලා තියෙන යෝධ වැව මේ තියෙන යෝධ වැව මෙතන මෙමෙ ස්ථානේ තියෙනවා මහා තිත්ත වරායට ආසන්නයෙන් පිටලා තියෙන්නේ යෝධ වැව තුන්වෙනි එකට පූණරින් ඔබලංගෙන් හලා තියෙනවා උතුරු අර්ධද් දීපයේ පිහිටි වැදගත් ස්ථානයක් පූණරින් මෙන්න මේ ස්ථානේ තියෙන්නේ පූණරින් හතර ऊरा तोट हेमत सूकर तीत कीन वराय मेतीन ऊरा तोट पहा सल्व तोट बस्नाहिर पलातट वेन्नतीनवा सल्व तोट हायवेनियट उत्तिनगरे हलतीनवा मम एक खलिंग वीडियो के कथा कल उत्तिनगरे कुबुक्कान्नोय मेघालयन कुबुक्कान्नोय කුබුකන් වේ ආසන්නයේම පිහිටි වෙළඳ නගරයේ තමයි උති නගරය කියලා අපි හඳුන්වන්නේ. හත දැදුරුවය මෙම ස්ථානයේ මේ ගලා බසින්නේ දැදුරුවය මම කිව්වා ඔයක් ගඟක් ඔගලන් ලකුණු කරනවා නම් ඒ ගඟ දිගේ ඒක ලකුණු කිරීම सिद्ध කරන්න. එතකොට තමයි ප්‍රශ්න පත්‍රේ පරීක්ෂා කරන පුද්ගලයාට ඒක නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. අටවෙනි එක දුම්බර දුම්බර තියෙන්නේ මේ ගලා බසින්නේ මහවැලි ගංගාව මහවැලි ගඟේ මෙන්න මේ ගැට්ටට පල්ලෙහෙන් තමයි ඔයගොල්ලෝ මහනුවර ලකුණු කරන්න ඕනේ ඊට ඉහළින් තමයි දුම්බර ලකුණු කරන්න ඕනේ පහළින් මහනුවර ලකුණු කරන්න ඔයගොල්ලෝගේ ප්‍රශ්නකින් ඇහුවා ඉතින් මේ තියෙන්නේ දුම්බර නමය ලංකාපටුන ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ ස්ථානයක තමයි ලකුණු වෙන්නේ මේ තියෙන්නේ ලංකාපටුන ලංකාපටුනෙන් තමයි හෙමමාලා කුමරිය සහ දන්ත කුමර ශ්‍රී ලංකාවට දළදා වහන්සේ ලැගෙන පැමිණියේ ඉතින් ලංකාපටුන විශේෂ ස්ථානයක් මේ තියෙන්නේ ලංකාපටුන 10 කල්පිටි අර්ධද්වීපය මේ පුත්තලමට ආසන්නයෙන් පිටලා තියෙන්නේ කල්පිටි අර්ධද්වීපය 11 දැදිගම මේ ස්ථානේ මේ තියෙන්නේ දැදිගම 12 කැලණි ගඟ මේ තියෙන්නේ ඔයගොල්ලෝ මේ හරහා ලියන්න ඕනේ කැලණි ගඟ කියලා ඉතින් ඒ තමයි ලංකා සිටියමේ ස්ථාන 12 අපි අන් දැන් ලෝක සිටියමට ලෝක සිටියමේ ස්ථාන 6 මොනවද කියලා බලන්න ලෝක සිටියමෙන් අහලා තියෙන්නේ මුලින්ම කල්කටා
ඉන්දියාවේ ප්‍රාන්තයක්. ඉන්දියාවේ නැගෙනහිර කොටසට වෙන්න තමයි කල්කටා ප්‍රාන්තයේ නැගෙනහිර ඉහළ කොටසට වෙන්න කල්කටා ප්‍රාන්තයේ පිහිටලා තියෙන්නේ දෙක කළු මුහුද. මේ තියෙන්නේ කළු මුහුද. තුන්වෙනියට අහලා තියෙනවා ඉතාලි අර්ධද්වීපය. මේ රතු පාටින් ලකුණු කරලා තියෙන කොටස තමයි ඉතාලි අර්ධද්වීපය. යුරෝපා මහද්වීපයේ ඉතාමත් ප්‍රකට රටක්. මේ දිනවල නිතර කතා වුණු රටක් කොරෝනාත් එක්ක. ඉතින් ඒකත් මේ ස්ථානයේ මේ රතු පාටින් ලකුණු කරලා තියෙනවා. හතර ටෝකියෝ ජපානයේ අගනුවර. ජපානයේ නැගෙනහිර කොටසට වෙන්න තමයි ටෝකියෝ පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ ටෝකියෝ. හත්වෙනි එක සමවෙන පස්වෙනි එක තායිවානය. චීනයට පහලින් පිහිටලා තියෙන මේ දූපත තමයි තායිවානය. අවසානෙට පර්සියන් බොක් අහලා තියෙනවා. මේ තියෙන්නේ පර්සියන් බොක්ක. මේ රතු පැහැයෙන් ඔගොල්ලෝ ලකුණු කරලා තියෙන්නේ. හරි, ඉතින් ඔන්න අපි සිතියම් අධ්‍යයනයේ ස්ථාන 18ම කතා කළා. ලංකා සිතියමේ ස්ථාන 12යි, ලෝක සිතියමේ ස්ථාන 6යි. ඉතින් මේ ලකුණු 18 ඉතාමත් පහසුවෙන් ඔයගලන්ට ගන්න පුළුවන් සිතියම් අධ්‍යයනයේ ඔයගලෝ හොඳින් සූදානම් වෙලා ගියොත්. අපි දැන් යම් සිතියම් අධ්‍යයනයෙන් පස්සේ ඔයගලන්ට ලබා දීලා තියෙන ප්‍රශ්නෙට. පහත ABCD යටතේ දක්වා ඇති ඓතිහාසික තොරතුරු වලට අදාළ පිළිතුරු අනුපිළිවෙලෙන් පිළිතුරු පත්‍රයේම ලියා දක්වන්න. ඒ ඉන්දියාවට මුලින්ම පැමිණි පෘතුගීසි ජාතිකයා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉන්දියාවට මුලින්ම පැමිණි පෘතුගීසි ජාතිකයා තමයි වාස්කෝ ද ගාම කියන පුද්ගලයා. ඉතින් වාස්කෝ ද ගාම ඉන්දියාවේ කැලිකටවායට තමයි ගොඩ බසින්නේ කුණාටු තත්ත්වයන් නිසා. නාවික හෙන්රි, පෘතුගාලීය නාවික හෙන්රි දේශ ගවේෂණයට ඉතාමත් උනන්දුව දක්වපු පුද්ගලයෙක්. ඉතින් ඔහු දේශ ගවේෂණය සඳහා නාවික විද්‍යාලයක් පිහිටුවා. ඉතින් නාවික හෙන්රිගේ සමීපතමයේ කිමඳතා අනුගාමිකයෙක් කිව්වොත් හරි වාස්කෝ ද ගාමා. ඔහු දේශාටනයට දේශ ගවේෂණයට ඉතාමත් ප්‍රියදම දක්වපු පුද්ගලෙක්. ඔහුත් අප්‍රිකාව වටේම ගමන් කරලා හෙදී ඇති වුණු කුණාටු තත්ත්වයකදී ඔහුගේ කණ්ඩායමේ නැව් ගසාගෙන ඇවිල්ලා ඉන්දියාවේ කැලිකඩුවරයට ගොඩ බැස්සයි කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඉතින් අපි B ගැන කතා කළොත් අනුරාධපුරයේ නුරුපුර ලෙස හඳුන්වා ඇති මූලාශ්‍රය මොකද්ද කියලා අහලා තියෙනවා. ඉතින් අනුරාධපුරයේ නුරුපුර ලෙස හඳුන්වලා තියෙන්නේ පනාකඩුව තඹසන්නසෙන්. ඉතින් ඔයගොල්ලෝ සඳහන් කරලා නැත්නම් ඒක දැන් සඳහන් කරගන්න. පනාකඩුව තඹසන්නස තමයි අනුරාධපුරයේ නුරුපුර ලෙස හඳුන්වා දුන් මූලාශ්‍රය. C වසම්බ රජ සමයේ ආපනේ පාලනය කළ සෙනෙවිය කවුද කියලා අහලා තියෙනවා. ඒ සෙනෙවිය තමයි ඉසිගිරි කියන සෙනෙවිය. ඉසිගිරි සෙනෙවිය වසම්බ රජුගේ කාලේ ප්‍රාදේශීය පාලකයන් අතරින් වැදගත් වෙන පාලකෙක් වෙනවා. ඒ වගේම වසම්බ රජුගේ කාලේ ප්‍රාදේශීය පාලකයන් තරමක් දුරට වැදගත්කමක් උසුලලා තියෙනවා මණික රජුන්ට සාපේක්ෂව ඒ කාලයේදී. D ලංකාවේ ප්‍රථම නාමික ජනාධිපතිවරයා. අපි අංගෙන් ඔහුගේ රූපයක් බලන්න. මේනේ විලියම් ගොපල්ල මහත්මයා තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික ජනාධිපතිවරයා. ඊට පස්සේ ඒ කොටස අවසානයි. ඔයගොල්ලෝ ඒ ABCD හතරට නිවැරදි පිළිතුරු ලබා දුන්නත් ලකුණු හතරක් ලබා ගැනීමට ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා. දැන් අපි යම් පින්තූර අධ්‍යයනයෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා දීලා තියෙන කොටසට ඒකේ දීලා තියෙනවා මෙහි දැක්වෙන්නේ කුමක්ද කියලා ඔයගොල්ලන්ට රූපයක් දීලා තියෙනවා. ඒ රූපේ තමයි මේ ස්ථානේ ලබා දීලා තියෙන පින්තූර දෙකම මම සමීප රූප දෙකක් පෙන්වනවා. මේ තියෙන්නේ A රූපේ දක්වන පින්තූරය. මේ තියෙන්නේ B රූපෙන් දක්වන පින්තූරය. අපි දැන් බලමු ප්‍රශ්නය මොනවද අහලා තියෙන්නේ කියලා. මෙහි දක්වන්නේ කුමක්ද? A රූපෙන් අහලා තියෙන මේ ප්‍රශ්න හතර. මෙහි දක්වන්නේ පබළු මාලයක්. ඔබට දෙක අහලා තිනවා. මෙය සොයාගත් ස්ථානය කුමක්ද කියලා. මේ පබළු මාලය සොයාගෙන තියෙන්නේ ඉබ්බන් කටුව සුසාන භූමියේදී ක්‍රිස්තුපූර්ව 700-454 කාලයේදී සිදු කරන තමයි මේ භාවිතා කළා කියලා පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ. සොයාගෙන තියෙන්නේ ඉබ්බන් කටුව සුසාන භූමියේදී. එතකොට මෙය කිනම් ඓතිහාසික යුගයට අයත්ද කියලා අහලා තියෙනවා. ක්‍රිස්තුපූර්ව 700-450 කියන්නේ ප්‍රාග් ඓතිහාසික සමය, පූර්ව ඓතිහාසික යුගය. ඒ පූර්ව ඓතිහාසික යුගයේ තමයි මේ පබළු මාලය
හමු වෙලා තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා මේ භාවිතා කළේ කුමන සමාජ පන්තියක්ද කියලා. ප්‍රභූවරුන් එහෙමත් නැත්නම් පරුමකවරුන් තමයි මේ මාලය භාවිතා කළ තියෙන්නේ. පරුමක එහෙමත් නැත්නම් ප්‍රභූ පැලැන්තියේ කාන්තා පාර්ශ්වය මේ පබළු මාලය ආභරණයක් විදියට භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ ඒ කියන රූපෙන් අහලා තියෙන ප්‍රශ්න හතර තමයි ඒ. ඉතින් ඔබලොන්ට ඒ ලකුණු හතර පහසුවෙන් උපය ගන්නත් පුළුවන්. අපි අන්තිමට තුන්වෙනි ප්‍රශ්නට යම්. පළවෙනි ප්‍රශ්නේ අනුකොටස බී රූපෙන් දැක්වෙන පුද්ගලයා කවුද කියලා අහලා තියෙනවා. මං කලිනුත් පෙන්නුවා වගේ මේ ඉන්නේ බී රූපෙන් දැක්වෙන පුද්ගලයා නම තමයි කැප්පෙටිපොළ මහදිසාව. ඔහු නායකත්වය ලබා දුන් සටන කුමක්ද කියලා අහලා තිනවා. ඔගොල්ලෝ දන්නවා 1818 සටන තමයි කැප්පෙටිපොළ මහදිසාව නායකත්වය ලබා දෙන්නේ. 1818 සටන ගැන පොඩි විස්තරයක් කරනොත් 1818 සටන නායකත්වය ලබා දීලා තියෙන්නේ කැප්පෙටිපොළ මහදිසාව, බලගෙදර මොහොට්ටාල, ඇහැලේපොළ මහදිසාව වැනි ජාතික වීරවරුන් ලෙස අපි හඳුන්වන පුද්ගලයන්. එතකොට මේහිදී ඉංග්‍රීසින්ට විරුද්ධව ඇති වුණ සටනේදී මේ කැප්පෙටිපොළ දිසා ප්‍රමුඛ පිරිසට දළදා වහන්සේ ඔවුන්ගේ අතරපත් කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. මෙහිදී ඇති වුණු දැඩි කෝපය නිසා ඉංග්‍රීසීන් ශ්‍රී ලාංකීය ජනතාවට දැඩි බිම්පාලු ප්‍රතිපත්තියක් අනුගමනය කළ තියෙනවා. ඉතින් මේ නිසා මේ සටන පරාජය වීමට එක හේතුවක් විදිහටත් ඒ බිම්පාලු ප්‍රතිපත්තිය අපිට හඳුන්වන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා මේ පුද්ගලයාට ඉංග්‍රීසීන් ලබා දුන් දඩුව මොකක්ද කියලා. ඉතින් මේ පුද්ගලයාව මරණ දඬුවමට ලක් කළා ඉංග්‍රීසීන් විසින් මේ සටන ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. හතර, ඔහුගේ මෙහෙයවීමෙන් උඩරට රජු ලෙස පත්කලේ කවුද කියලා අහලා තියෙනවා. දොරේසාමි කියන පුද්ගලයා තමයි ඔහුගේ මෙහෙයවීමෙන් උඩරට රජු ලෙස පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න හතරත් අවසානයේ ඔගොල්ලන් ලකුණු හතරක් ඒ ප්‍රශ්නෙටත් ලේසියෙන්ම ලබා ගන්න කියාව තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වුණාට thank you. ඉතින් මගේ channel එක subscribe කරන්න, the history class මගේ channel එකේ නම. ඔබලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ මේ තොරතුරු වලට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා description එකේ මගේ විස්තර තියෙනවා. එතනිනුත් ඔගලන්ට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ස්තුතියි අපිත් එක්ක එකතුලා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සම්බන්ධ වුණාට.